මේ ගීතයත් අපූරු දෙයක් තියෙනවා. මේ ගීතයේ ඉස්සරලා ලියන්නේ ආරම්භක කොටසයි අන්තරා දෙකයි. මේක අහපු කෙනෙක් කියනවා රහ වැටිලත් තව අන්තරාවක් ලියන්න කියලා. මට මතකයි ඒක කිව්ව ටීඑම් ජයරත්නද එහෙම නැත්නම් මාලනි ජයරත්නද කව මේ කවුද කියන්නේ. ඊට පස්සේ තමයි මේකට කැලලක් එකතු කරන්නේ. මේ තියෙන්නේ දැන් මෙහෙමයි. වෙන් වුණාම හිතෙනවා සංසාරෙන් සංසාරෙම මෙහෙම වෙන්න ඇති. දැන් අපි යසෝදරා වතේ කියන්නේ ලේන කුලේ ඉඳන් ඇවිල්ලා දැන් වෙන් වුණා කියලා. ඒ වගේම අපේ මේ වෙන්වීමත් සංසාරගත වෙන්න. දැන් සමහර අය හිතනවානේ මේ අපි පතාගෙන ආවේ එකට ඉන්න සංසාරෙන් සංසාරයට කියන්නේ. දැන් මේක එහෙම නෙමෙයි කියන්නේ. මේ අයුරින් අපි සංසාරේ ආදරෙන් හමු වෙන්න ඇති. මේ අයුරින් අපි දවසක් දා සසර මගදී වෙන් වෙන්නේ. මේ වගේම අපි කවදාද වෙන් වෙන්නේ. එතකොට දැන් සංසාරේ හමු වෙච්ච හින්දා ඓතිහාසික සිද්ධිත් මතක් කරනවා. සාලියමාලා පෙම්බැදිදා මම මේක අනුරාධපුර රාජධානි කාලේ දුටුගැමුණු රජුගේ පුතානි සාලිය කියන්නේ පෙම්බැදිදා මම අන්න ඒ කාලේ සිටු කුමරෙකු වී ඉන්න ඇති. එයා කියන්නේ එයා සාලිය කියලා. ඒ කතාව පැත්තෙන් කියනවා සිටු කුමරෙකු වී ඉන්න ඇති. ඒ සිටු කුලේ කුමරිය වී ඔබ මේ ලෙසමට රිදවන්නේ ඇති. එහෙනම් අදත් රිදවලා තියෙනවා එදත් රිදවලා තියෙනවා. එනිසා ඔබ ඉපදිලාම තියෙන්නේ මට රිදවන්න. අනුස්කට හිමිති නැද්ද සමහර අවස්ථාවල මේගොල්ලෝ ඉපදිලාම තියෙන අපිට රිදවන්න කියන්නේ. එහෙනම් අජන්තරණ සිංහ මහත්මයා හිතලා ඇදි මේ ඉපදිලාම තියෙන රිදවන්න මොකද රිදවලම කමයි වැඩි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ආත්ම ගණනෙම දුක් වෙන්න ඇති. ආත්ම ගණනේ ඔබ පය පාමුල මගේ කඳුලෙන් සේදෙන්න ඇති. එදත් මගේ දුක් ආයාචනයට අද මෙන් ඔබ හින හෙන්න ඇති. වෙන් වුණා විතරක් නෙමේ වෙන් වෙලා හිනා වෙනවා. දවිතරත් හැකෙන් ගීතයක නුඹේ නමින් මා දුක් වී හෙළන කඳුලැල් නුඹට සොඳුරු ගීතයක් සලන රසුදැල් එහෙම වෙනතනු පේනවනේ මගේ කඳුලැල් ඔබට සිනහවැල් එහෙම කියනවා. ඒ දීපිකා ප්‍රදර්ශනේ. ඒ වගේ මෙතනත් කියනවා මම දුක් වෙනකොට ඔබ හිනා වෙන්නේ නැති. ඇත්තටම ඕක තමයි මුල් ගීතේ. ඊට පස්සේ කාට හරි මේ ටිකක් මදි වෙනවා. දැන් එහෙම වෙනවනේ සමහරවිට අදට හිතර දැවුනහම දැන් මේ වාගේ හැම තිස්සෙම රිදෝම් ලව්ව කෙනේ හිතන්නේ මදි 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 මට තව ටිකක් ඕනේ කියලා අජන්තරම් සිංහට බල කරනවා තවත් රිදෙන්න ලියන්න කියලා. ඒ කියන්නේ මේ දුක බෙදා ගන්නනේ මේ හදන්නේ. දැන් ඇත්තටම මෙහෙමනේ මේ දැන් ඔබ ප්‍රේමයෙන් පැරදිලා ඉන්නවා නම් මම ප්‍රේමයෙන් පැරදිලා ඉන්නවා නම් කවුරු හරි ප්‍රේමයෙන් පැරදිච්චයක් ගැන සින්දුවල් දෙනකොට අපිට පොඩි සතුටක් දැනෙනවා. මොකද අපි විතරක් නෙමෙයිනේ පැරදිලා ඉන්නේ. දැන් ඔබේ ගෙදර සුළු සුළුකින් ඔබේ ගෙදර විතරක් වහල ගැලවිලා. කාගවත් ගැලවිලා නැහැ. ඔබේ කේන්තිය වැඩි යන එනත් අහන වහල ගැලවිලා නේද කියලා. මේ නමුත් ඒ හුළඟෙන් ඔක්කොම ගැලවිලා ගියා නම් ඔබට ගානක් නැහැ. ඔබ පාරට වැර හිනා වෙලා යනවා. වහලවල් නැහැ නේද කියලා. ආන් ඒ වගේ තමයි විරහ වේදනාවත් මේක වැඩි ඔක්කොටම බෙදිලා ගියාම ටිකක් අඩු කරගත්තයි. එහෙම කෙනෙක් තමයි මේ ටික ලියන්න කියලා තියෙන්නේ. මෙන්න ඉතුරු ටික. අපරාජිතයයි ඔබ පිදු ප්‍රේමය හුදසුන මත පරවෙන්නේ. සාගර ජලයත් මදි හැඬුවා මම ඔබ හින්දා ඔබ දන්නේ. මට හිතෙනවා තවත් පේලි හතරක් ලියන්න හොඳයි කියලා. අවදීනවා පේලි හතරක්. ඒ පේලි හතර සාලිය මාලා අප තමගේ අන්තිම පේලිය කියලානේ අනුස්කන්දේ කිව්ව ගාට වැරදුනා. ඒක තමයි තම තමන්ට වැරදිත් දැන් යන ඕනවට වඩා මෙයාගේ වාගේ අවස්ථාවල හිතනකොට ඔය වගේ වැරදීම් වෙනවා. අන්තිවරු කුමාරි මාවත් ප්‍රශ්නයකට දැම්මනේ. හරි. අපි ගීතය අහමු. ආචාර්ය අජන්ත රණසිංහයන් ගීතය රචනා කළේ ප්‍රේමසිරි කේමදාසයන් මෙහි සංගීතය ටී.එම්. ජයරත්න එදා ගායනා කළ ගීතය. අද ජාතික ගුවන්විදුලි සරල ගී ශිල්පී අසංක ධනංජයගේ හඬින් එන්.එල්.බි. ප්‍රාර්ථනාවට එක්කරන්න. සංසාරේ ආදරයෙන් හමු වෙන්න ඇති. ඒ අයුරින් අපි දවසක් දා සසර මගදී වෙන් වෙන්න ඇති.
සිටු කුමරෙකු වී ඉන්න ඇති. ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ මේස මට රිදවන්න ඇති. මේ අයුරු අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති. මේ අයුරු අපි දවසක් හා සසර මගදී වෙන්වෙන්න ඇති. අපරාජිතයයි ඔබ පිදු ප්‍රේමය බුදුසුන මත පරවෙන්න ඇති. සාගර ජලයත් මදි හැලුවා මම ඔබින්දා ඔබ දන්නේ නැති. මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති. මේ අයුරින් අපි දවසක් හා සසර මගදී වෙන් වෙන්න ඇති. සසර මගදී වෙන් වෙන්න ඇති.